පිල්ලම් හඳුනා ගනිමු. පිල්ලම් හඳුනා ගනිමු කියන පාඩමේදී තුන ශ්‍රේණියේදී ඉතාම වැදගත්ම පාඩම තමයි ළමයි පිල්ලම් 6. එතකොට අද කතා කරන්නේ පාපිලි ගැන. පාපිලි 6ක් තියෙනවා. ඒ පාපිලි වර්ග කරොත් පාපිලි 3යි තියෙන්නේ. හැබැයි ඒක පාපිලි 6ක් බවට පත් වෙනවා කෙටි සහ දික් කියන වචන දෙක එකතු වෙලා. අපි බලමු මොකද්ද මේ කියලා. පළවෙනිට මා ළඟම ඔබට පේන්න තියෙන්නේ කෙටිකොන් පාපිලි. එතකොට මේක කොනකට වැටෙන්නේ අකුරක කොනකට. එහෙනම් කෙටිකොන් පාපිල්ලෙන් යෙදෙන වචන තමයි පුටුව සහ බුලත්. අපි තවත් ඉස්සරහට යනවා. අන්න මං කිව්වා ඒකම දික් වෙනවා කියලා. මේ මේකම මේ පාපිලි මේ දික් කියලා තියෙන්නේ. එහෙනම් ඒකෙන් දික් කියන වචනේට අපි කියනවා දික් පාපිල්ල. දික්කොන් පාපිල්ල. මොකද්ද? දික්කොන් පාපිල්ල මේක කෙටිකොන් පාපිල්ල. එහෙනම් දික්කොන් පාපිල්ලෙන් යෙදෙන වචන තමයි පූසා නූල් ඈ සූකිරි එවගේ වචන ගොඩක් තියෙනවා. එතකොට කොම් පාපිලි දෙක ඉවරයි. දැන් අපි කතා කරන්නේ ඊළඟ පාපිලි ඉදිරිය ගන්නේ වක් පාපිලි. මේවා යෙදෙන අකුරු කීපයයි තියෙන්නේ. හැම අකුරකටම මේ මේ පාපිලි ඔක්කොම හැම අකුරකටම යෙදෙන්නේ නැහැ. ඒකට එක එක අකුරු වල තමයි මේවා යෙදෙන්නේ. එහෙනම් කෙටි කොන් පාපිලි. දැන් ඔයාලට පුළුවන් කෙටි කොන් පාපිලි යෙදෙන තැනක් තමයි ගුල සහ තුඹස. ගුල තුඹස. තව දිනව ගොඩක් ඒවා. එහෙනම් ඒකම අපි දීර්ඝ කරලා බලමු. එතන අපි කියනවා දික් වක් පාපිලි. එක දීර්ඝ වෙනවා. ඒ දික්ව පාපිල්ලට අපි ගන්නෙ කූනිස්සා කූර. කූනිස්සා කූර. ඔන්න එතකොට දැන් ළමයි ඔයාලා ඉගෙනගෙන ඉවරයි කොම් පාපිලි වක් පාපිලි. ඒවා කෙටි සහ දික් වශයෙන් ඉගෙන ගන්න. දැන් අපි යන්නේ ඉතාම අඩුවෙන් සාමාන්‍යයෙන් අපි ඔයාලට දැනට ගියා දෙන්නේ අකුරු එකකට විතරක් යෙදෙන පාපිල්ලක් ගැන. ඒ කියන්නේ රයන්නට පාපිලි නැහැ. ආහෙන රයන්නට පාපිල්ල දාන්න ඕනේ එකට අපි කියනවා කෙටි ඇද පාපිල්ල. ඒකට ඇද ඇත්තම වැටෙන්නේ. හැබැයි ඒක ඇද පාපිල්ලක් බවට පත් වෙනවා රයන්නට වැටෙන ගම. උදාහරණ විදිහට අපි ගන්නවා රුවල සහ රුක. රුවල රුක රුව ඈ ඒ වගේ ගොඩක් වචන තියෙනවා. ඊට පස්සේ මෙතනදී රයන්නට මේ සමහර ළමයි වරද්දා ගන්න තැනක් තමයි මේ රයන්නට පාපිල්ල වැටුනම ගොඩක් කට්ටිය මේක ඈ කියන શબ્දයට ගන්න ඇදයක් විදියට. දැන් මෙතනදි શબ્ද වෙන්නේ ඌ. ඒ කියන්නේ කට උල්ලේන. කට උල්ලේනවා නම් අන්න අපි දැනගන්න ඕන රයන්නට පාපිල්ලක් වැටලා තියෙන්නේ. එහෙනම් රයන්නට ඇදේකුත් ඕන. ඇදේ ආපුවම මොකද වෙන්නේ? ඈ වෙනවා. කට ඇද වෙනවා. රෑ නේ අන්න ඒ වගේ. එහෙනම් ඊළඟ එකට යනවා දික් ඇද පාපිල්ල. ඒකත් රයන්නට වැදෙන දික් ඇද පාපිල්ල. මේ ඇද පාපිල්ලේදී ළමයි අපි දකින්නේ රූකඩ රූස්ස ඈ රූමස්සල රූපය රූපවාහිනිය අන්න ඒ වගේ. එතකොට මේ හැම අවස්ථාවකින් තමන්ගේ කට උල් වෙනවා. ඔන්න ඔය විදියට ළමයි අපි මේ ඉගෙනගත්ත පාපිලි 6 පහ වසර ශිෂ්‍යත්වයේ දක්වාම හරියට අවබෝධයෙන් තියාගන්න වෙනවා. එහෙනම් අදස ඔයාලට ගෙනාවේ පිල්ලම් වල ඌ ශබ්දයෙන් නිර්මිත පාපිලි වර්ග 3 ඒවත් දික් සහ කෙටි වශයෙන් 6ක් සාකච්ඡා කරා. එහෙනම් ඊළඟ දවසේදී අපි ශබ්ද ගැන නැවත කතා කරමු.